එතකොට මේ දේ මේ රටට මේ ඉරණම අත් වුණේ නොදැනුවත් කමින්වත් එහෙම දෙයකින්වත් නෙවෙයි හිටපු පාලකයන්ගේ අදූරදර්ශී පාලන ක්‍රමය සහ මේ රටේ ජනතාවන ඔබේ මගේ බදු මුදල් රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් අමු අමුවේ හොරා කෑමට ලක් වූ පරිපාලනයක් පරිපාලන ක්‍රමයක් හින්දා තමයි අද මේ රටට මේ ඉරණමත් වෙලා තින්නේ එතකොටම එතකොට නීතිජවරු වශයෙන් ශිෂ්ට සම්පන්න රටක නීතිගරුක රටක ජීවත් වීමට වරම්පතර ඔබ මම මේ රටේ අයතාලෙස මේ මුදල් හොරකම් කරපු පුද්ගලයන්ගෙන් ඒ මුදල් නැවත මේ රටට ලබා ගැනීමට මේ රටේ ඉන්න සියලු පාලකයන්ගේ වගකීම පාලනයට පත්වන නාපා පුද්ගලයන්ගෙන් සහ පාලනයේ ඉන්න පුද්ගලයන්ගේ වගකීම ඒ ජනතාවගේ පැත්තේ හිටගෙන ඒ ජනතාවගේ ජනතාවට අහිමි වූ ජනතාවගේ අයිතිය ලබා දීම. ඒතර අද වර්තමානයේ අපි දන්නවා ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 101%කට වැඩි ප්‍රමාණයක් මේ රට ණයබරිතයි. මේ රටේ නූපන් ළමයගේ ඉඳන් ණයබරිතයි. ඔබ මට දරා ගන්නට බැරි ණය සංඛ්‍යාවක තමයි ඔබ මම පත් වෙලා තියෙන්නේ. එතකොට මේ රටේ තියෙන ආර්ථික අර්බුදය ඒ ණය ඒ හොරා කපු ධනෙ එක ඍජු පුරුකක් තමයි මේ රටේ මේ වුන්වත් භාවය. මේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මේ රටේ දේපල හොරකම් කරලා. එතකොට මේ මුදල් නැවත ලබා ලංකාවට ලබා ගැනීමට සහ ඒ දේවල් ලබා ගැනීම වෙනුවෙන් ඍජුව මැදිහත් වීමට සහ ඍජුව කටයුතු කිරීමට නීතිජවරුන් වශයෙන් සහ සමගි ජන බලවේගය වශයෙන් ඉතා පියවරක් ගැනීමට අපි තීරණය කරලා තියෙනවා. දුවේ දැන් නැතිනේ වැරද්ද. ඇයි සර්? මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්දියල් හරහානේ. රට සල්ලි මෙහෙම වෙන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.